සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම Asian Net Kitchen YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක හදන්න තෝරගත්තේ ගොඩාක් පෝෂණදායක විදිහට අපිට හදා ගන්න පුළුවන් ඒ වගේම ඉතාමත් ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් රසම රස වෙනස්ම විදිහක බිත්තර ඔම්ලට් එකක්. විශේෂත්වය වන්නේ මේක කොරියන් ජාතිකයෙන් හදන ආහාරයක්. ඔවුන්ගේ ජනප්‍රිය මෙන්ම සාම්ප්‍රදායික ආහාරයක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩිහිටියන්න විතරක් නෙමෙයි කෑම ගන්නවා ඇති පුංචි පුංචි බබාලට උනත් දෙන්න පුළුවන් ගොඩාම පෝෂණදායී ආහාරයක් තමයි මේ ඔම්ලට් එක. ඉතින් අපි දැන් බලමු මේ පෝෂණදායී ඔම්ලට් එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. ඉතින් මම අරන් තිනවා බිත්තර හතරක් ගන්න ඕන වතුර කෝප භාගයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව ලුණු කුඩු තේ හැඳි කාලයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි අවශ්‍ය වෙනවා. ඊටත් අමතරව ෆිෂ් ඕල්ස් තේ හැඳි භාගයක් තල ඇට තල තෙල් යන ඒවායින් ස්වල්පය බැගුණොත් මම අරන් තිනවා. නමුත් මේ දේවල් අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මොකද මේ දේවල් නැතුව වුණත් ගොඩක් හොඳට මේ ඔම්ලට් එක අපිට හදාගන්න පුළුවන්. එළවලු ඔයාලට කැමති වර්ගයක් මේ ඔම්ලට් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඔම්ලට් එක ගොඩාක් පෝෂණදායි විදිහට හදා ගන්න ඕන නිසා මමත් එළවලු වර්ග කිහිපයක්ම අරගෙන තියෙනවා. ඒ වගේම කොරියානුවන් මෙම බිත්තර ඔම්ලට් එක ස්ටීම් කර ගැනීම සඳහාම ඔවුන්ටම ආවේණික වෙච්ච විදිහට හදාගත්ත මෙන්න මේ වගේ සෙරමික් පොඩි මුට්ටියක් භාවිත කරනවා. මේ කුඩා වළඳ ලොකු ඝනකමකින් යුක්තයි වගේම ගොඩක් බාරයි. ඒ වගේම මේ විදිහේ ලස්සන පිම්බුණු හොඳින් වැසෙන විදිහ පේනකුත් මේ පාචනයට තියෙනවා. ඉතින් අපිට ලංකාවේදී මේ වලද හොයා ගන්න නැති එක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ පේනත් සහිත ඕනෑම භාජනයක මම මේ කියන ඔම්ලට් එක ස්ටීම් කරගන්න අපිට පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ඔම්ලට් එකට අවශ්‍ය අපි ගන්න එළවලු ටික සේරම මෙන්න මේ වගේ ගොඩක්ම ගොඩක් චූටි කැබිලි වලට කපා ගන්න එක. ඊට පස්සේ අපි ඔම්ලට් එක හදා ගන්න භාජනය ලිපේ තියලා ඒකට වතුර කෝප්ප භාගය එකතු කර ගන්න ඕනේ. ලිපේ ගින්දර හොඳටම වැඩි කරලා වතුර එක හොඳින් නටව ගන්න. ඉතින් වතුර එක නටනකම් අපිට පුළුවන් අපේ බිත්තර මිශ්‍රණය හදා ගන්න. ඉස්සෙල්ලාම මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට බිත්තර හතර එකතු කර ගන්නවා. දැන් බිත්තරයකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු වගේම අපි කුඩාවට කපාගත්ත එළවලු ටික එකතු කරලා විනාඩි 2-3 මේ විදිහට හොඳට බීට් කර ගන්න ඕනේ. මම මේ වෙලාවේ ෆිෂ් ඕල්ස් තේ හැඳි භාගයත් එකතු කරගන්නවා. මම මුලින් කිව්වා වගේ මේක අත්‍යවශ්‍ය නැහැ. අපිට කැමති නම් විතරයි එකතු කරගන්න පුළුවන්. දැන් නැවතත් විනාඩි 2ක් විතර හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි ලිපේ තියාගත්ත වතුරක හොඳටම නටනවා. මේ වෙලාවට ලිපේ ගින්දර උඩරිම මට්ටමට අඩු කරගන්න ඕනේ. ඉතින් මම මිශ්‍රණය මේ වගේ ජායකට දාගත්ත පහසුවෙන් වක් කරගන්න පුළුවන් නිසා දැන් අපේ මිශ්‍රණය පොඩ පොඩ මේ විදිහට වතුරත් එක්ක එකතු කරගන්න ගමන් මේ විදිහට හොඳින් හැඳි ගාමින් කලවම් කරගන්න ඕනේ. ඉතින් වතුරත් එක්ක එකතු කරගත්තයින් පස්සේ නැවතත් විනාඩි 2ක් විතර කාලයක් මේ ආකාරයට හොඳින් හැඳි ගාමින් කලවම් කරගන්න ඕනේ. විනාඩි 2කින් වගේ මේ මිශ්‍රණය පොඩ්ඩක් කැටි වෙන ස්වභාවයක් අපිට දැනෙනවා. ඒ වෙලාවට පේනින් හොඳට වහලා ලිපේ ගින්දර පොඩ්ඩක්වත් වැඩි කරගන්නේ නැතුව විනාඩි 5ක් හොඳට ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 5කට පස්සේ පේන වටේට මෙන්න මේ වගේ ජල බුබුලුත් එක්ක වාෂ්ප පිටට එනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි ලිප ඔෆ් කරලා පේන ඉවත් කරලා බලමු කොහොමද අපේ ඔම්ලට් එක හැදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ උඩට පිම්බිලා ගොඩක් ලස්සනට වගේම ගොඩක් හොඳට ස්ටීම් වෙලා තිනවා මේ වෙලාවේ අපිට බලා ගන්න පුළුවන්. දැන් මම ඔම්ලට් එක ලිපෙන ඉවතට අරගෙන ඒක රොඩින් පොඩිවට කපාගත්ත ලීස් කොළ ටිකක් වගේම තල ඇට ටිකක් තල තෙල් ටිකක් දාලා මේ ඔම්ලට් එක තවත් රසවත් කරගන්නවා. අපි දැන් බලමු ඔම්ලට් එකේ ඇතුළ මොන වගේද කියලා. මේ බලන්න ගොඩක් ලස්සනට මෙලෙකට සිදුරු හැදිලා ගොඩක් හොඳට ස්ටීම් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ඔම්ලට් එක විවිධ අමුද්‍රව්‍ය එකතු කරමින් විවිධ රසයන් හදා ගන්න පුළුවන්. ඉදිරියේදී තවත් වීඩියෝස් වලින් මම ඔයාලට ඒකන කියන්නම්. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම දකුණු අත පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.